අයිබෝන් කියලා පිළිගන්නවා ඔගලන් සියලුම දෙනාවම ස්මාර්ට් ක්‍රියේටර් YouTube channel එකට. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ පොඩි මේ drill bit එකක් ගැන ඔයගලන්ට කියන්න. මොකද මේ බුදුරස්මාලා හදන, තොරන් හදන, ඒ වගේම ඉලෙක්ට්‍රොනික නිර්මාණ කරන ඇම්ප්ලිෆයර් වෙන්න පුළුවන් නැත්නම් ඒක ප්‍රොජෙක්ට් කරන කට්ටියට ගොඩාක්ම වැදගත් tool එකක් තමයි අද අරගෙන ආවේ. මේක විවිධ ප්‍රමාණවල වලින් තියෙනවා. සාමාන්‍යයෙන් මිලිමීටර් 2 ඉඳලා මිලිමීටර් 32 දක්වා වගේ ප්‍රමාණ වලින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ bit set එකේ තියෙන ලොකුම bit එක. මේකට කියන නම තමයි round step drill bit කියලා. ඔයගලන්ට වෙළඳ පොලේ තාමත් අඩු මුදලකට ලබා ගන්න පුළුවන් සුපිරිම tool එකක් තමයි මේ bit එක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් අපි හිතමුකෝ switch එකක් අපේ project box එකකට හරි අපේ project එකකට භාවිතා කරන්න ඕන. ඒකට අපිට මේකේ diameter එක අරගෙන ඉවරලා මේකේ millimeter ගන්න අරගෙන ඊට පස්සේ මෙතනින් අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට සිදුරක් විද ගන්න පුළුවන්. නැත්නම් ඔය හිතනවා panel board කරන කෙනෙක් කියලා. panel board කරන කට්ටියට පුළුවන් මෙන්න මේ වගේ panel board වලට හයි කරන indicator light එකක් අපිට කිසිම කරදරයක් නැතුව සම්බන්ධ කරන්න පුළුවන්. amplifier හදන එක එක project කරන කට්ටිය අපිට volume control එකක් නැත්නම් RCA female XLR female ඒ වගේ connectors අපිට කරදරයක් නැතුව මේ bit එක හරහා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ DC base ඒ වගේම තමයි LED 5 mm LED නැත්නම් pixel LED එක සාමාන්‍යයෙන් millimeter 12ක ඝනකමින් යුතු වෙනවා. එතකොට මේ වගේ ලොකු බුදුරස්මාලා වගේ කරන කට්ටියට වෘත්තීමය වශයෙන් බුදුරස්මාලා ගන්න කට්ටියට මෙන්න මේ වගේ හෝල්ඩර් එකක් වුණත් ඉතාමත්ම ලේසියෙන් පිළිවෙලකට මෙන්න මේ bit එකෙන් ඔයගලන්ට සිදුරු කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි රුපියල් 2000කට වඩා අඩු මුදලකට මේ වගේ ඉතාමත් හොඳ bit එකක් ඔයගලන්ට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට ගන්න පුළුවන් මෙන්න මේ වගේ bit set එකක්. ඒ කියන්නේ පොඩි bit set එකක්. හැබැයි මේක තියෙන්නේ millimeter 4 ඉඳලා 20 වෙනකන් තමයි උපරිම අපිට සිදුරු කරගන්න පුළුවන් වටක් ප්‍රමාණය තියෙන්නේ. මේක මේ වගේ පොඩි bit දෙකකුත් තියෙනවා. මේක විශේෂත්වය තමයි පොඩි කොටස් වලට අපිට ගන්න පුළුවන්. මේක millimeter 3 ඉඳලා millimeter 12 වෙනකන් අපිට භාවිත කරන්න පුළුවන්. මේක millimeter 4 ඉඳලා 12 වෙනකන් තියෙනවා. මෙතන තියෙනවා මේක millimeter 4 ඉඳලා millimeter 20 වෙනකන්. මේක package එකක් විදිහට ඔයගලන්ට මිලදී ගන්න පුළුවන් වෙලඳ පොලේ. ඊට අමතරව මේක තනි වශයෙන් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ එකක් හරි මේ set එකම හරි තියෙනවා නම් ඉතාමත්ම වැදගත්. මේ bit එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට plastic විදින්න පුළුවන්. යකඩ millimeter 2ක් වෙනකන් ඝනකම යකඩ විදින්න පුළුවන්. ඊට අමතරව ලී කියන අමුද්‍රව්‍ය තුනම ඉතාමත්ම පහසුවෙන් ඔයගලන්ට විදින්න පුළුවන්. ඔයගල normal drill bit එකක් ගත්තොත් එහෙම යකඩ විදින්න වෙනම bit එකක් ගන්න ඕන. ලී වලට වෙනම bit එකක් ගන්න ඕන. ඒ වගේ වෙන වෙනම මිලදී ගන්න වෙනවා. ඉතින් මේකෙදි එහෙම ඔයගලන්ට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ප්‍රොජෙක්ට් බොක්ස් එකකට මෙන්න මේ වගේ DC base එකක් හයි කරගෙන තියෙනවා. ඔයගලන්ට පේනවා ඉතින්. ඔයගලන්ට පේනවනේ නිමාවකින් හොඳ නිමාවක් තියෙනවා. අනිත් එක තමයි normal drill bit එකකින් විදිනවා වගේ නෙමෙයි. එහාම හා වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය මිලිමීටර් ගානටම අපිට සිදුරු විද ගන්න පුළුවන් ලොකු පොඩි වීමක් වෙන්නේ නැහැ. මේ මොකද මේක සඳහන් කරලා තියෙන ප්‍රමාණයම යන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන අනිකුත් අනිත් වැදගත්කම. එතකොට තව දෙයක් තමයි ඔයගලන් තොරන් බුදුරස්මාලා ගන්න කට්ටියට ගොඩක්ම මේ ටූල් එකේ වැදගත් වෙන්නේ. අපි සාමාන්යයෙන් pixel LED තොරන් හරි බුදුරස්මාලාවක් හරි කරනවා නම් අපිට cladding board එකක් තමයි විදින්න තියෙන්නේ. ඉතින් ලොකු bit එකකින් විදිනවට වඩා මේ වගේ bit එකක් ගත්තොත් එහෙම නිවැරදිව අපිට විද ගන්න පුළුවන්. ඕගොල්ලන් දන්නවා ඇති pixel LED එකක සාමාන්‍යයෙන් diameter එක millimeter 12යි. millimeter 12ක diameter එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒකට අපි බුදුරස්මාලාවක් හදන්න ගන්නවා නම් ඒ ගන්න ඕන බෝඩ් එක cladding board එකක් නැත්නම් hard board එකක් හෝ මොන හරි board එක ගොඩක් කලවට cladding board එක තමයි සාර්ථකම. hard board නම් සාර්ථක නැහැ ටික කාලයක් යද්දී විනාශ වෙලා යනවා. එහෙනම් cladding board එකක් අවුරුදු ගානක් පාවිදා කරන්න පුළුවන්. ඉතින් cladding board එක ගන්නවා නම් millimeter 2 ගණකම cladding board එකක් ගන්න අමතක කරන්න එපා. මොකද pixel LED එකේ තියෙනවා rubber grip එක. ඒ grip එක millimeter 2කට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් 2 millimeter වගේ දෙයක් board එකක් ගත්තොත් එහෙම කරදරයක් නැතුව හරියටම නිවැරදිවම රඳවා ගන්න පුළුවන් 2 mm බෝඩ් එක. ඒක ක්ලැඩින් වෙන්න පුළුවන් hard board එකක් ඕනම board එකක් වෙන්න පුළුවන්. ඉතින් මම අර කිව්වා වගේ ක්ලැඩින් board එකක් කරනවා මිල පොඩ්ඩක් වැඩි. හැබැයි භාවිතා කරන්න පුළුවන් කාලය ඉතාමත්ම වැඩි. ඉතින් මේ දෙකෙන් තමයි ඔයගොල්ලන්ට කියලා දෙනාවේ සමහර අය මේ bit එක දැන්ට භාවිතා කරනවා ඇති. ඉතින් භාවිතා කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ගේ නිර්මාණ වලට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇම්ප්ලිෆයර් කරන කටියට නැත්නම් තොරන් බුදුරස්මාලා ඕනම නිර්මාණයක් කරන කටියට ෆිනිෂ් එකට ඉතාමත්ම නිවැරදිව ලස්සනට මේ වගේ
බිට් එකක් පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ නිර්මාණය තවත් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක තමයි අද ඕගොල්ලන්ට මම ගෙනාවේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඕගොල්ලන්ට මොනවද දැනගන්න මේක මිලදී ගන්න අවශ්‍ය කරන තැන් තියෙනවා. මොකද සමහර තැන් වල රුපියල් 4000 5000 කියලා කියනවා. ඉතින් ඒ වගේ ලොකු මිලකට යන්න ඕනේ. මේක රුපියල් 2000කට අඩු මුදලකට ගන්න පුළුවන්. මේ කොටස් තුනම, يعني මේ බිට් තුනම රුපියල් 2000කට අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ අවශ්‍ය කරන තැන් අපිට ඕගොල්ලන්ට කියන්න පුළුවන්. අපිට කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට ඒ අවශ්‍ය කරන ලින්ක් අපි අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා. නැත්නම් අපේ පේජ් එක තියෙනවා. ඒකට කමෙන්ට් එකක් දාන්න. ඒ හරහා අපිට ඔයගොල්ලන්ගේ දැනුමත් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට අපි මෙතුවක් කල් කරලා තියෙන ඉලෙක්ට්‍රොනික නිර්මාණවල උපකරණ දැන් අපි අපේ ස්මාර්ට් ක්‍රියේටර් ස්ටෝ කියලා පොඩි පේජ් එකක් හරහා අපි ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න පුළුවන්. අපි ඒකේ ලින්ක් එක තියෙනවා. නැත්නම් අපේ channel එකේ about වලට යන්න. about වල අපේ ඒ ස්මාර්ට් ක්‍රියේටර් ස්ටෝ එකේ ලින්ක් එකක් දාලා තිනවා. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. දැනට ලංකාවේ ගොඩක් ඉලෙක්ට්‍රොනික ෂොප් වලින් ගන්නවට වඩා අඩු මුදලකට ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි අපේ ස්මාර්ට් ක්‍රියේටර් YouTube channel එක subscribe කරලා තිනවන නම් ඔයාට 5% ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා. අපි සඳහන් කරලා තියෙන මිලට 5% ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට යම් කිසි ඔයගලන්ගේ නිර්මාණවලට මේක ප්‍රයෝගී කරගෙන මේ බිට් එක ප්‍රයෝගී කරගෙන ඔයගලන්ට ලස්සන නිර්මාණ කරගන්න හැකියාවක් ලැබෙයි කියලා. ඉතින් අදගෙන අපේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලාගෙන ඉඳපු ඔයගොල්ලන් සියලුම දෙනාටම බොහොම ස්තුතියි කියන ගමන් නැවතත් හමු වෙමු මේ වගේම ස්මාර්ට් වීඩියෝ එකකින්.